සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම කියලිය YouTube channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ හැමෝම දන්න කිරිබත් එකක්. හැබැයි විශේෂත්වය අපි මේක හදන්නේ ඕට්ස් වලින්. ඉතින් මුලින්ම භාජනය ලිපේ තියලා අපිට පුළුවන් ඕට්ස් කප් එකක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට ලුණු පිංචක් එකතු කරගන්නවා. ඔයාට පුළුවන් එයාගේ රස අනුව මේක ලුණු එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට පොල් කිරි කෝප්ප එකහමාරක් එකතු කරගන්නවා. මම එකතු කරගත්තේ පොල් කිරි කෝප්ප එකහමාරයි. ඔයාට පුළුවන් ඔයා කැමති නම් පොල් කිරි කෝප්ප දෙකක් මේකට එකතු කරගන්න. ඊට පස්සේ අපි මේක හොඳට හැන්දෙන් මික්ස් කරලා මේක විනාඩි දෙකක් තුනක් අපි මේක උයා ගන්නවා. ඔයාගේ කුකර් එකේ ගින්දර බොහොම අඩු කරලා තියන්න. අඩුම දැල්ලෙන් අපි මේ ඕට්ස් කිරිබත් එක හදා ගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේක හොඳට කුක් වෙලා තියෙන්නේ. දැන් අපේ කිරිබත් එක නැස්ති අපිට පුළුවන් මේක බිගානකට දාලා වඩව ගන්න. ඇත්තටම ඕට්ස් ගැන කතා කරමු. අපිට උදෑසන ආහාරයකට ගන්න පුළුවන් හොඳම ආහාරය තමයි ඕට්ස් කියන්නේ. ඒ වගේම ගැස්ට්‍රයිටිස් වගේ බෙදවල් තියෙන රෝගීන්ට ඕට්ස් කෑන් ගොඩාක් ගුණකෑමක්. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ ඕට්ස් එකම විදියට කන්න. කිරිත් එක්ක තමයි ගොඩක් වෙලාවට අපි කන්න පුරුදු වෙලා ඉන්නේ. ඒ වුණාට ඕට්ස් වලින් ගොඩාක් රෙසිපීස් තියෙනවා. ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා තවත් ඒ වගේ රෙසිපීස් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් දැන් අපේ ඕට්ස් එක ලෑස්ති. මේක හොඳට වඩවගෙන හොඳ සැරලුණු මිරිසක් හදාගත්තනම් උදෑසන ආහාරයකට බොහොම ඉක්මනින් හදාගන්න පුළුවන් රසවත් කෑමක් තමයි මේ ඕට්ස් කිරිබත්. ඉතින් තවත් දෙයක් තියෙනවා. මේ ඕට්ස් හරිම ගුණයි අපේ හම ලස්සන කරන්න පුළුවන් ගුණයක් මේ ඕට්ස් වලට තියෙනවා. අපේ හමේ තියෙන කැසීම් අපේ හැමේ තියෙන විෂයින් කරලා පැහැපත් ලස්සන සමක් ලබා ගන්න මේ ඕට්ස් ගොඩක් උදව් වෙනවා. ඉතින් ලස්සනට ඉන්න කැමති හැඩට ඉන්න කැමති හැමෝටම ගොඩක් හොඳ ගුණදායක ආහාරයක් තමයි ඕට්ස් කියන්නේ. ඉතින් එකම විදියට ඕට්ස් කාලා ඉපා වෙලා නම් මේ රෙසිපි එක ට්‍රයි කරලා බලලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපේ රෙසිපි එක දැන් හරි දැන් ලෑස්ති. අපිට පුළුවන් මේක කිරිපත් එකේ කපා ගන්න. මේක තව ටිකක් හොඳට නිවුනම හොඳට කැලි කපා ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ රෙසිපිස් බලන්න උත්ිනා යෙහෙළිය YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.